මං හිතන්නේ 20 වෙනි සංශෝධනය අපි 19ත් එක්ක සංසන්දනය කළා තමයි ඉස්සරහට යන්න ඕනේ. අපි දකිනවා 19 ඇත්තටම හොඳ ලක්ෂණ තිබුණා මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කරන්න, ඒ වගේම ජනතාවගේ අයිතිවාසිකම් තහවුරු කරන්න, ඒ වගේම ලෝකයේ පිළිගත් රටක් හැටියට ඉස්සරහට යන්න ඒ ලක්ෂණ 19 තිබුණා. නමුත් පසුගිය රජයේ ඒ නායකයන් විසින්ම ඒකේ පෙන්නලා දුන්නා 19 තියෙන අඩුපාඩු. 19 හින්දා මතයක් තියෙනවා පාස්කු ප්‍රහාරය වුණා. 19 හින්දා රජය කාර්යක්ෂම වුණේ නැහැ. මේ රටේ ආර්ථිකය හරියට ගියේ නැහැ කියන ඒ විවේචන උඩින් තමයි ජනතාව වත්මන් රජයට 3/2 බලයක් විවිධ පාර්ශ්ව එකතු කරලා ලබා දීලා තියෙනවා. නමුත් එහෙම ඒ 19 තියෙන යම් යම් අඩුපාඩු හදනව වෙනුවට මේ වත්මන් රජයේ නායකයෝ 20 ගෙනෙල්ලා තියෙන්නේ ඒගොල්ලන්ගේ බලය මං හිතන්නේ දීර්ඝ කාලයකට තහවුරු කරගන්න. මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය දුර්වල කරලා, ඒ වගේම ජනතාවගෙන් එන ඉදිරියේ එන විරෝධය දුර්වල කරලා තමන්ගේ පාලනය ශක්තිමත් කරගැනීමේ අරමුණෙන් තමයි 20 ගෙනෙල්ලා තියෙන්නේ. මං හිතන්නේ අපි විපක්ෂයක් හැටියට ආණ්ඩුව ඇතුලේ ඉන්න සමහර ඒ මන්ත්‍රීවරුන්ගේ 20 වෙනි සංශෝධනය ඇතැම් වගන්ති වලට තියෙන විරෝධය අපි ඇත්තටම ඒගොල්ලන්ව තවත් දැනුවත් කරලා ඒගොල්ලන්ට මේ දැන් ඉදිරිපත් කරලා තියෙන 20 වෙනි සංශෝධනය වෙනුවට වෙනත් සංශෝධනයක් ඉදිරිපත් කිරීම සඳහා හඳනගන්න කියලා අපි ප්‍රථමයෙන්ම ඒගොල්ලන්ව දැනුවත් කරන්න ඕනේ. ඒ වගේම විපක්ෂය හැම වෙලාවෙම 20 වෙනි සංශෝධනය ඒ සියලුම පාර්ශ්ව එකතු කරගෙන මේ දැන් තියෙන විදියට මේක පාර්ලිමේන්තුව තුල සම්මත කරන්නේ නැහැ කියන දැඩි අදිෂ්ඨානකින් අපි කටයුතු කරන්න ඕනේ. අපි හිතන්න හොඳ නැහැ ආණ්ඩුව පෙන්නුවට විශාල මන්ත්‍රී සංඛ්‍යාවක් ඒ වගේම 3/2 ආණ්ඩුවට ඉන්නවයි කියලා ඒගොල්ලන් සාමාන්‍යයෙන් ආණ්ඩුවට සහය දෙයි. නමුත් 20 වෙනි සංශෝධනයේ ඇතැම් කොටස් වලට ප්‍රබල විරෝධයක් ආණ්ඩුවේ ඇතුළෙම තියෙනවා. ඒ වගේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දන්නවා මේ 20 වෙනි සංශෝධනය හරහා ජනාධිපතිතුමාට විශාල බලතලයක් ගිහාම පාර්ලිමේන්තුව දුර්වල වුණාම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් මේ 20 වෙනි සංශෝධනය තුළින් දුර්වල වෙනවා. ඒ වගේම අනිකුත් විපක්ෂයේ ඉන්න කුඩා පක්ෂ, ඒ වගේම ආණ්ඩුවට සම්බන්ධ වෙලා තියෙන සමහර කුඩා පක්ෂ පාර්ලිමේන්තුවේ බලය අඩු වුණාම ඒගොල්ලන්ගේ අවශ්‍යතාවත් අඩු වෙනවයි කියලා තේරුම් ගන්න ඕනේ. ඒ හින්දා මේ රටේ පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු දෙනාටත් ඒ වගේම මේ රටේ සමස්ත ජනතාවටත් විශාල වෙනසක් මේ 20 වෙනි සංශෝධනයෙන් වෙනවා. අපි දැක්ක 2015ට ඉස්සෙල්ලා මේ වගේම කතිකාවක් මේ රටේ ඇති වුණා. ඒකට ඇත්තටම විපක්ෂයත් හැටියට අපි එකතු වුණා. නමුත් ඒකට නායකත්වය දුන්නේ අති ගෞරවනීය සෝභිත නායක ස්වාමින් වහන්ස. ඉතින් මං හිතන්නේ මේ අවස්ථාවේදී ඒ වගේ ආගමික නායකයෝ, ඒ වගේම සිවිල් සංවිධාන, ඒ වගේම දේශපාලන පක්ෂ ඇතුළු සමස්ත ජනතාවම ආණ්ඩුව මේ 20 වෙනි සංශෝධනයේ ඉදිරිපත් කරපු පළියට ඒකට විරුද්ධ වෙන්නේ නැහැ. නමුත් ඒකේ යම් යම් කොටස් තියෙනවා ඉතාම ප්‍රජාතන්ත්‍රවාදීව, ඒක අහිතකරයි. ඒක මුළු රටම දැනුවත් කළා. රට තුළින් විරෝධයත්, ඒ වගේම ඒ විරෝධය පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු හරහත් අපි ඉස්මතු කරන්න. මං හිතන්නේ 20 වෙනි සංශෝධනය සම්මත වුණොත් මං හිතනවා පාර්ලිමේන්තුව ඉතාම දුර්වල තත්ත්වයක පවතී. ජනාධිපතිතුමා ඇතුළු ඒ කණ්ඩායම විසින් මේ රට සීමා රහිතව පාලනය කිරීමේ බලයක් ලබාගෙන තියෙනවා. අපි දැක්ක 2015ට ඉස්සෙල්ලා මේ රට කොහොමද පාලනය වුණේ කියලා. අපි දකිනවා මේ පාර්ලිමේන්තුවට පත්තුණු ඇතැම් මන්ත්‍රීවරු තමන්ගේ ප්‍රදේශවල ඒ නීතිය අතට ගැනීම, ප්‍රජාතන්ත්‍රවාදය ගරු නොකිරීම වැනි දේවල් තුළින් මේ රටේ දැන් වෙනකොටත් විශාල විනාශ වේගන යනවා. පුත්තලන් දිස්ත්‍රික්කයේ අපි දකිනවා දැන් වෙනකොට කැලෑ එලිපෙහෙලි කරගෙන ඒ වගේම නීතියට පිටින් තමන්ගේ බල අධිරාජ්‍යයක් යම් යම් මන්ත්‍රීවරු බෙදාගෙන ඉස්සරහට යන්න බලනවා. ඉතින් මේක මං හිතන්නේ ප්‍රජාතන්ත්‍රවාදී රටක ඒ වගේම ජනතාව බලාපොරොත්තු වෙන වෙනස්කමක් නෙවෙයි.